ජාත්‍යන්තර කාන්තා දිනේ සමරන මාර්තු මාසයේ 8 වෙනිදා කොළඹ ලිප්ටන් වටරවු මිදි කාන්තාවන් පිරිසක් එක් රාශි වී විරුද්ධතාවයක යෙදුණා. දිවයිනේ උතුර දකුණ මැදෙම කඳුරට නැගිනියට සහ බස්නාහිර පළාත්වල කාන්තාවන් නියෝජනය කරමින් කාන්තා නායිකාවන් කොළඹ මහවැලි කේන්ද්‍රයේ සිට පා ගමනින් ලිප්ටන් වටරවුමට පැමිණියේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ගොවි දීවර කම්කරු සියලුම ස්ත්‍රීන් මුහුණ දෙන අද දවසේ දැවැන්තම ආහාර අර්බුදය සම්බන්ධයෙන් ආහාරවල ස්වෛරීත්වය තහවුරු කරන්න කියා ඉල්ලා සිටිමින් අත්සන් දෙලක්ෂයකින් සමන්විත මහජන පෙත්සමක් බහර ගැනීම සඳහා ලසන්ත අල ගියවන්න ඇමතිතුමා නොපැමිණි නිසා බව සවිස්ත්‍රී කාන්තා ව්‍යාපාරේ ජාතික සම්බන්ධීකාරිකා පද්මා පුෂ්පකාන්ති මෙසේ ප්‍රකාශ කළා. අපි විවිධ ප්‍රදේශවලින් ආපු ගොවි දීවර වතුකම්කරු කාන්තාවන් එක්ව මිනිස්සු මූණ දෙන ප්‍රශ්න ප්‍රබල ප්‍රශ්න වන මේ ආහාර මිල ඉහළ යාම ඒ වගේම තෙල් ගෑස් ප්‍රශ්න නැතිවීම මේ වගේ කාරණා පදනම් කරගෙන අපි අද මේවැනි විරෝධතා ව්‍යාපාරයක් සැලසුම් කරා. ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන මහජන පෙත්සමක් අත්සන් කරා අත්සන් 2 ලක්ෂක විතර මේක බාර දෙන්න මේ ඇමතිතුමාට ආරාධනා කරා මේ ලසන්ත අලගෙවින්න ඇමතිතුමාට. නමුත් එනවා කියලා පොරොන්දු වුණා ආවේ නැහැ. අපි කීප දවසක්ම කතා කරලා අවස්ථාවක් ගන්න උත්සාහ කරා ආවේ නැහැ. ඒ හින්දා තමයි අපි ඇත්තනම පාරට බැස්සේ. මේ මිනිස්සුගේ පීඩාව නැති කරගන්න මිනිස්සුම මූලිකත්වයේ ගන්න ඕනේ කියන අදහසේ අපි ඉන්නේ. මම බැටිකලෝ ඉඳලා අවිල්ලා තියෙනවා. මට වීදම් කරන්න සල්ලි නැ, කැමන, තෙල් නැ, ඩීසල් නැ, දුප්පත් මිනිසුන්ට කන්න දෙන්න කවුරුත් උදව් කරන්න. මම දැන් ඉන්නේ කොළඹ. කොළඹ ඇවිල්ලා මේ ගොඩක් කටිත් එක ඉන්නවා පාරේ. කරුණාකරලා ජනාධිපති මැතිතුමා අපේ ලේඩිස්ලා උදව් කරන්න. බැටික්ලෝ පළාතම, නුවර පළාතම ඔක්කොම කටිට උදව් කරන්න.